අපේ ඉන්න සහෝදරව අත්තරන් ගොඩ ගන්න පටන් ගන්නවා. අපි ගියේ බෞද්ධ මේ රටේ පොත් දෙපළ අවබෝධය කරේ. උද්ඝෝෂණය කිරීමේ අයිතිවාසිකම තමයි මේ නැති කරන්න යන්නේ. හෙට දිනේදී මේ ජනතාව කරන මර්ධනයට විරුද්ධව පාරට බහින්න ඕනේ කියලා. අපි මේ අරගලයේ නිරත වෙලා හිටියේ. අපි මේ අරගලයේ කරමින් සිටියේ ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන්න ඕනි කියලා. ඒ වගේම රාජපක්ෂලා මේ රටේ හොරා කාපු ධනය නැවත ජනසතු කරන්න ඕනි කියලා තමයි අපි මේ අරගලේ ඉදලා හිටියේ. එතකොට මේක දරා ගන්න බැරි රාජපක්ෂ ආණ්ඩුව රාජපක්ෂ පවුල ඒගොල්ලන්ගේ මැරයෝ ගෙනල්ලා කුලී මැරයෝ ගෙනල්ලා බොන්න දීලා අරලීගහ මන්දිරයේ සිට එව්ව ගෝල්ෆේස් පිටියට ප්‍රහාරයක් දියත් කරා. එතකොට ඒ ප්‍රහාරය හෙලා දැකලා ඒ ප්‍රහාරයට නායකත්වය දුන් ජොන්ස්ටන්ලා මහින්දලා ගෝටලා කමල් ගුණරත්නලා අත්අඩංගුවට ගන්න කියලා අපි අරගලයේ නිරත වෙලා ඉන්න ජනතාවත් එක්ක ඊට මාස දෙකකට පස්සේ මේ මොවුන් අත්අඩංගුවට ගන්න කියලා පොලිස් මුලස්ථාන ඉදිරිපිට ගියාට පස්සේ අපේ ඉන්න සහෝදරව අත්අඩංගුවට ගන්න පටන් ගත්තා. අපි ගියේ ගෝල්ෆේස් එකට එල්ල කරු ප්‍රහාරේ හිටපු මේ මැරේ අත්අඩංගුවට ගන්න කියලා තමයි අපි ගියේ පොලිස් මුලස්ථානෙට. නමුත් අරගලයේ නිරත වෙලා ඉන්න එහෙම හිටපු සහෝදරව තමයි දැන් මේ අත්අඩංගුවට ගත්තේ. ඒතර අපි මේ දැන් මේ යුක්තිය ඉටු කරන්න කියලා මේ උද්ඝෝෂණය කරන අය අත්අඩංගුවට ගන්න එක මොකද්ද? මේ අපේ උද්ඝෝෂණය කිරීමේ අයිතිවාසිකම තමයි මේ නැති කරන්න යන්නේ. අයිතිවාසිකම නැති කරන්න යද්දී අපි අතමුලම මේක පරාජය කරන්න ඕනි. අපි මේ රටේ ජනතාවට ආරාධනා කරනවා මේ නැති කරන්න යන්නේ ඔබගේ අයිතිය හෙට ඔබ තෙල් පෝලිං වල, ඔබ හෙට ගෑස් පෝලිං වල ඔබේ අයිතිවාසිකම් ඉල්ලන්න යද්දී, ඔබේ අයිතිවාසිකම් නැති වෙද්දී, ඔබ පාරට බහිනකොට ඔබට සිද්ධ වෙනවා මේ මර්ධනයට මූණ දෙන්න. ඒකින්ද අපි කියනවා හෙට දිනේදී මේ ජනතාව කරන මර්ධනයට විරුද්ධව පාරට බහින්න ඕනි කියලා. දැන් මේ වෙනකොට ලහිරුලා ගැට්ටලා ඒ වගේම එරංගලා ඒ වගේම జగත්ලා අතරංගුරන් තියෙනවා. එතකොට මේගොල්ලන් දාලා තියෙන චෝදනාව තමයි පොදු දේපල පනත යටදී තමයි මේ චෝදනාව දාලා තියෙන්නේ. අපි දන්නවා රාජපක්ෂලා කවුද මේ රටේ පොදු දේපල හොරගම් කරේ, කවුද මේ රටේ පොදු දේපල අවභාවිතා කරේ. එතකොට සුනාමි සාහන මණ්ඩලය ඒ වගේම කොවිඩ් අරමුදල තමන්ගේ දෙමව්පියන්ගේ සොහොන් වලින් පවා මේ රාජපක්ෂල් හොරා කෑවා. අපි මේ රටේ ජනතාවට කියනවා මේ රටේ පොදු දේපල අවභාවිතා කරේ මේ රාජපක්ෂ පරම්පරාව, මේ රාජපක්ෂ රෙජිමේ, මේ පාර්ලිමේන්තු ගුබ්බෑමේ ඉන්න මිනිස්සු තමයි මේ හොරා කෑවේ. එතකොට මේ අමූලික බොරු චෝදනා දාලා මේ අරගලේ නවත්තන්න, තවදුරටත් මේ අරගලේ නවත්තන්න බෑ. මේ රටේ ජනතාවට අපි කියනවා තමන්ගේ ප්‍රශ්න වෙනුවෙන් මේ මර්ධනයට බිය වෙන්න එපා. අපි වීදි බහිමු, අපි සටන් කරමු. මේ රාජපක්ෂ රෙජිමේ ගෝටව ඒ වගේම මේ අසුද්ධ සන්දානේ රනිල් වික්‍රමසිංහත් එක්ක හවල් දෙන මේ අසුද්ධ සන්දානේ ගෙදර යවනකල් අපි මේ සටන ඉදිරියට අරන් යමු කියලා අපි ආරාධනා කරනවා.